ආයුබෝවන් සුභම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටමත් දිලුමයක් ඔයාටත් ආයුබෝවන් සුබ උදෑසනක් නංගේ ඔයාටත් ඔව් අකේ ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ කියලා කියනවට වඩා මං හිතනවා මෙන්න මේ විදිහට අපේ වැඩසටහනට ආරම්භයක් ගත්තොත් හොඳයි කියලා Life is a journey not a destination මේක තේරුම වෙන්නේ ජීවිතයේ චාරිකාවක් ගමනාන්තයක් නෙවෙයි කියන එක ඉතින් මේ ජීවිතය කියන චාරිකාවේ ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වාම අපි යන ගමන් මාර්ගය නම් ලෙහෙසි පහසු එකක් වෙන්නේ නැහැ අන්න ඒ නිසාම බොහෝ දෙනෙක්ට ජීවිතේ මගහැරෙන දෙයක් තමයි සතුට කියලා කියන්නේ ඉතින් අද අපි ලෑස්ති වෙලා ඉන්නේ මෙන්න මේ සතුට කියන කාරණාව ගැන කතා කරන්න ඔව් ජීවිතය කියන්නේ මොකක්ද කියලා ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ විවිධාකාරයේ පිළිතුරු ලබා දෙයි ප්‍රවීණ සාහිත්‍ය ධරයෙක් වන හේවාවසම් නිදාස කුඩලිගමයන් නැත්නම් එච්.එම්. කුඩලිගමයන් තමන්ගේ ගංගාවේ සංගීතයේ පද්ද පන්තිය තුළින් අපේ ජීවිතය ගංගාවකට සමාන කරලා තියෙනවා මේ ජීවිතයේ ස්වභාවය හරි අපූර්වට ගංගාවේ සංගීතයේ පද්ද පන්තිය තුළින් කුඩලිගමයන් හරි අපූර්වටම කවියට නගලා තියෙනවා සැඟවෙමි බැමිනි සසලවෙමි සසලවෙමි අඹරෙමි හෙත් පාසුනෝ බාසිමි නොනවතිමි කවදා කොතනක දීහෝ මහමුහුදෙහිමි හමුණු කෙනෙහි මාසතු බර ඔහුට දෙමි මේ ආකාරයට හරි අපූර්වට සිංහල ෂෙඩී කියන එච්.එම්. කුඩලිගමයන් ජීවිතයේ ස්වභාවය ගැන කියලා තියෙනවා අපේ ජීවිතයේදී අපිට සැඟවෙමි ඒ කියන්නේ අපිට පසුබහින්න ඒ වගේම අපිට නිහඬව වැඩ කරන්න කාලය අපිට ලැබෙනවා හැබැයි ඒව සදාකාලික සැඟවීම් හෝ සදාකාලික පසුබහින් කරගන්න එක අපේ ජීවිතයට හොඳ නැහැ ඒ වගේම ජීවිතය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට දර්ශනයේදීවත් උත්තරයක් ලැබෙන්නේ නැහැ. දර්ශනයේදීත් කියන්නේ ජීවිතය යනු කුමක්ද කියන ප්‍රශ්නය හරි අතිමූලික ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ ජීවිතය කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට උත්තරයක් එක එක පුද්ගලයන් අනුව වෙනස් වෙනවා. ඉතින් ජීවිතය තුළ අපිට අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසා සුඛංච දුක්ඛං කියන ගාථාව තුළින් හරි අපූර්වවට මේ ජීවිතයේ අපිට විඳින්න සිද්ධ වෙන විවිධාකාරයේ අවස්ථා ගැන විස්තර කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සියලු අටලෝ දහමට මුහුණ දෙද්දී උපේක්ෂාවෙන් යුතුව ඉන්න ඕනි කියලා අපේ සතර බ්‍රහ්ම විහරණේ කියන ඉගැන්වීමේදී දේශනා කරලා තියෙනවා. එහෙම නේද නංගි? ඔව් අකේ. ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ සතුට සහ සිනහව කියන මාතෘකාව ගැනනේ. ඉතින් අකේ, ඔයා හිතනවද මේ වර්තමාන සමාජය හිතන් ඉන්නේ සතුට කියන්නේ මොකක් කියලා කියලාද? ඔව් නංගි. හරි අපෝර ප්‍රශ්නයක් නංගි ත්‍රිමසුවේ. මේ වර්තමානයේ වෙන විට ගෝලීයකරණයත් එක්ක සතුට කියන සාධකය ලබා ගන්න එකත් හරි සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙනවා. මොකද අපේ සියලු දෙනාම හිතන් ඉන්නවා සතුට කියන දේ තියෙන්නේ එක රාමුවක් තුළ කියලා. ඉලක්ක සාක්ෂාත් කර ගැනීම තුළ නැත්නම් අපි ලස්සන නිවසක් හදාගත්තාම වාහනයක් ගෙනාවහම අපි හිතනවා අන්නෙතන තමයි සතුට තියෙන්නේ කියලා. හැබැයි සැබවින්ම එතනමද සතුට තියෙන්නේ. මම එක්තරා කතන්දරයක් කියන්නම්. එක පුතෙක්ට එක තාත්ත කෙනෙක් කියනවා පුතේ මේ ලෝක සතුටින් මෙන්න කෙනා හොයාගෙන එන්න කියලා. එතනදී මේ පුතා එක එක තැන්වල යනවා. ඒ කියන්නේ විවිධාකාරයේ පුද්ගලයන් ළඟට යනවා සතුටින් ඉන්නවද අහන්න. ඉතින් විවිධ සුවිසල් මන්දිර වලට ගිහිල්ලා අහනවා ඔයාලා සතුටින්ද ඉන්නේ කියලා. හැබැයි ඒ කිසිම කෙනෙක්ගෙන් ධනාත්මක පිළිතුරක් ලැබුණේ නැහැ. ඉතින් මේ ධනාත්මක පිළිතුරක් ලැබෙනකම් මේ පුතා යනවා. අවසානයේදී මේ පුතා තීරණය කරනවා හිඟන්නෙක්ගෙන් අහන්න ඔබ සතුටින්ද කියලා. ඔහු කියනවා ඔව් මම සතුටින් කියලා.
ඔහු කල්පනා කරනවා බලන්නකෝ මෙයාට කිසිම දෙයක් ඇත්තෙත් නැහැ මෙයා කොහොමද මේ තරම් සතුටින් ඉන්නේ කියලා ඇත්තටම මම හිතන විදිහට අපේ සමාජයේ මේ කතාවෙන් හරි හොඳ පාඩමක් උගන්වනවා ඒ කියන්නේ අපි ලබා ගන්න දේ තුලම නෙමේ සතුට තියෙන්නේ අප විසින් මේ ගත කරන නිමේෂයක් පාසා අපි සතුටින් ඉන්නවා නම් අන්න එතන තමයි මම හිතන්නේ සතුට කියන්නේ ඉතින් වර්තමාන සමාජය තුළ ඔබ සතුටින් කියලා හිතන් ඉන්නවා නම් ඔබ හරිද සාක්ෂි විමසලා බලන්න ඔබ ඇත්තටම ඉන්නේ සතුටින්ද කියලා මොකද ඔබේ සතුට විවිධ සාධක මත පදනම් කර ගැනීම තුළින් ඔබේ සිනහවවත් අව්‍යාජ වීමට ඉඩ තියෙනවා ඉතින් නංගි එතකොට සැබෑවටම සතුට කියන්නේ මොකක්ද ඔව් අකේ ඉතින් අන්න ඒ විදිහට සමාජයේ සතුට කියන දේ අර්ථ දක්වද්දී අපි බලමු ඇත්තටම සතුට කියන්නේ මොකක්ද කියලා මං හිතනවා අකේ සතුට කියන්නේ හිත යටින්ම අපේ හිත යටින්ම එන අව්‍යාජ සිනහවට කියලා හදවතින් මේන සිනහවට අපි හිතමු වයස අවුරුද්දක් විතර වෙන පුංචි දරුවෙකුයි වයස අවුරුදු 40ක් විතර වෙන පුද්ගලයෙකුගේ හිනාව ඔබට එහි බාහිරින් වෙනසක් පෙනුනේ නැති වුණත් අභ්‍යන්තරයෙන් ලොකු වෙනසක් තියෙනවා අර අවුරුද්දක් විතර වයස වෙන පුංචි දරුවගේ හිනාව හරීම අව්‍යාජයි එයාට ජීවිතය ගැන කිසිම බරක් දැනෙන්නේ නැහැ කිසිම කෙනෙක් ගැන එයාගේ හිතේ වෛරයක් තරහක් නැහැ නමුත් අර වයස අවුරුදු 40ක් විතර වෙන පුද්ගලයා හිතන්න ඔහුගේ ජීවිතේ කොච්චර ප්‍රශ්න ඇද්ද ඔහු කොච්චර ප්‍රශ්නවල ජීවත් වෙනවද ඇත්තේ ඌට විවිධ ගැටලු තියෙන්න පුළුවන් එතකොට ඔහුගේ හිනාව අව්‍යාජ හිනාවක් කියලා කියන්න පුළුවන්ද ඒක හිතේ අටින් වෙන හිනාවක්ද නැහැනේ ඉතින් මං හිතනවා අර අවුරුද්දක් විතර වයස වෙන දරුවගේ වගේ අපිට ජීවිතේ අවසානිය දක්වා අපි මැරෙනකම්ම ඒ හිනාව අපේ ජීවිතේ අපේ මූණේ තියාගන්න පුළුවන් නම් අන්න ඒක තමයි සතුට කියන්නේ කියලා එහෙම නේද අක්කේ ඔව් අනිවාර්යම නංගි නංගි ඔහොම කියනකොට මට හරි අපූරු කවියක් මතක් වුණා දත් කැකුළු පාලා සුරතල් සිනාසීලා බොළඳ බස් දීලා කෙලි සිය ළඟ දූලි ගාලා ඉතින් සතුට ගැන අපිට තව ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා හැබැයි අපි ඊට කලින් විරාමයකට ගිහින් ආවොත් හොඳයි නේද නංගි අනිවාර්යෙන්ම අක්කේ ඔව් එහෙනම් රැඳී සිටින අපිත් එක්කම අපි විරාමයකට ගිහින් එන්න විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ Shade for Life වැඩසටහනත් එක්ක. අපි විරාමයට කලින් කතා කරානේ සතුට කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන. අපි දැන් ඊළඟට බලමු අපි සතුටින් ඉන්නේ කොහොමද කියලා. ඒකනේ තියෙන ලොකුම ප්‍රශ්නේ. මුලින්ම මම අවස්ථාව දෙන්නම් දිලුමියක් ඔයාට. ඔව් නංගි. මේ ලෝකේන ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි සතුට ගැන කොච්චර කතා කරත් අපි කොහොමද සතුටින් ඉන්නේ කියලා. සතුටින් ඉන්න නම් කරන්න ඕනේ පළමු වන දේ තමයි ඔබ ඔබේ වේදනාත්මක අතීතය අමතක කරන්න. ඒ කියන්නේ ඔබට අතීතයේ වුණු වේදනාත්මක සිදුවීම්, ඒ කියන්නේ ඔබට අහිමි වීම, නොලැබීම්, ඒ වගේම ඔබේ සිත කම්පා කරන සිදුවීම්, ඔබගේ ප්‍රියයන්ගෙන් වෙන්වීම් වගේ කාරණා ඔබේ හිතෙන් අමතක කරලා දාන්න. ඒ තුළින් ඔබට පුළුවන් සතුටින් ඉන්න. මොකද ඔබේ අතීතය තුළ ඔබ ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ සතුට කියන එක ඔබෙන් ඈතට යනවා නොඅනුමානයි. මොකද ඔබට අතීතය කොයිතාක් උත්සාහ කළත් කවදාවත්ම විනාශ කරන්න බෑ. ඔබගේ අතීතය සිදුවී හමාරයි. ඒ නිසා ඔබේ වර්තමානයට සාර්ථකව මුහුණ දෙන්න නම් ඔබ අනිවාර්යයෙන්ම සතුටින් ඉන්න ඕනේ ඒත් එක්කම ඔබේ වේදනාත්මක අතීතය අමතක කරලා දාන්න ඕනේ. ඉතින් නංගි ඊළඟ කරුණ මොකක්ද? දෙවෙනි කාරණාව තමයි යක්කේ අපි අනිත් අය ගැන හිතේ තරහ තියන් ඉන්න එක නතර කරන්න ඕනේ. හිතේ තරහ තියනකන් ඔයාට සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. අපි කෙනෙක් එක්ක කතා කරද්දී එයාගේ වචන වලින් එයාගේ හැසිරීමෙන් අපේ හිත රිදෙන්න පුළුවන් අපේ හිතට තරහක් එන්න පුළුවන් නමුත් ඒ හිත රිදීම් හිතට ආපු තරහා හිතේ තියාගෙන නැවත නැවතත් ඒව මතක් කරමින් හිතේ තරහ වඩව ගන්නවා නම් අපි කොහොමද සතුටින් ඉන්නේ අපිට පුළුවන් නම් ඒ කෙනත් එක්ක කතා කරන්න සමහර විට ඒ වැරද්ද කළේ එයා වෙන්න පුළුවන් ඔයාගේ අතේ කිසිම වැරද්දක් නැති වෙන්නත් පුළුවන් නමුත් ඔයා අවංක වෙන්න ඔයාට එයා නිහතමානී වෙන්න ඔයා යන්න එයා ළඟට ගිහිල්ලා කතා කරන්න අපි සතුටින් නිමු එහෙම කියන්න සමහර විට එයා ආයෙත්වත් එක්ක කතා කරන්න ඉඩ තියෙනවා හිතේ තරහ තියාගෙන ඉන්නකොට කොහොමද ඔයා සතුටින් ජීවත් වෙන්නේ ඒ නිසා මම ඔබට යෝජනා කරනවා අනිත් අය ගැන හිතේ කිසිම හෝ තරහක් තියෙනවා නම් ඒ තරහ නැති කරගන්න ඔබට සතුටින් ඉන්න පුළුවන් වෙයි
හරිම ලස්සන කරුණක් රංගි කිව්වේ. ඒ වගේම ඔබ ඔබව ප්‍රතික්ෂේප කරන එක නවත්වන්න. උදේම නැගිටලා ඔබ ඔබවම ප්‍රතික්ෂේප කරගන්නවා. අයියෝ අද හරිම අවුල් දවසක්. මට අද දවස හරියන්නේ නැහැ. මට ඒ වැඩේ කරන්න බෑ. මං කොහොමද ඒ දේ කරන්නේ? ඔය ආකාරයට ඔබ ඔබවම ප්‍රතික්ෂේප කරගන්නවා. කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඔබ සිතනවා, අයියෝ මම කොච්චර කැතයිද? මම ගොඩක් මහතයි. අයියෝ මම කෙට්ටු වැඩි. ඔය ආකාරයට අපි අපතුලින්ම අපිව ප්‍රතික්ෂේප කරගන්නවා. කවදාවත් ඔබව මේ ලෝකයේ විසින්ම ප්‍රතික්ෂේප කරත්, ඔබේ අදහස් මේ ලෝකයේ විසින්ම ප්‍රතික්ෂේප කරත්, ඔබව ප්‍රතික්ෂේප කරගන්න එපා. මොකද මේ ලෝකයේ ඔබ වෙනුවෙන් ඔබ වෙනුවෙන්ම කතා කරන් ඉන්නේ ඔබම තමයි. ඒ නිසා ඔබ ඔබ ගැන සිතන්න ධනාත්මකව. ඔබ ඔබව ලස්සනයි යයි සිතන්න. ඒ වගේම ඔබට හරියන විදිහේ දෙයක්ම යයි මේ කරන්නේ කියා සිතන්න. ඒ වගේම ඔබ ඔබ ගැන ආත්ම තෘප්තියකින් පසු වෙන්න. ඔබේ සුන්දර වූ ඒ ජයග්‍රහණ ගැන හිතන්න. ඔබ ඔබ ප්‍රතික්ෂේප කරගන්නවා කියන්නේ ලෝකයෙන් ඉතා ඉක්මනින්ම ඔබ ප්‍රතික්ෂේප වීම නොඅනුමාන. ඒ නිසා ඔබ ප්‍රතික්ෂේප කරගන්න එපා. ඔබ ඔබ දියුණු කරගන්න. නංගි ඊළඟ කරුණ මොකද්ද? හතරවෙනි කාරණාව තමයි අක්කේ, ඔබට පුළුවන් නම් ඇත්ත එක්ක ජීවත් වෙන්න. ඔබ හැමදාම සතුටින් ඉඳීවි. බුදුරජාණන් වහන්සේ චරිත වර්ග හයක් මේ ලෝකේ ඉන්නවා කියලා දේශනා කරලා තියෙනවා. සද්දා චරිත, බුද්ධි චරිත, ඒ ආකාරයට චරිත වර්ග හයක් දේශනා කරලා තියෙනවා. ඉතින් පැහැදිලි නේද සමාජයේ විෂමයි කියලා? විවිධ ආකාරයේ මිනිස්සු අපිට හම් වෙනවා. ඒ මිනිස්සු හැමෝම එකම විදියට ජීවත් වෙන්නේ නැහෙනි. මේ අනිත්‍යතාව හැම වෙලේම හිතේ තියාගන්න ඕනේ. මිනිස්සු විවිධ ආකාරයි. ඔබ ඒ අයට ගැළපෙන විදියට ජීවත් වෙන්න. ඒ අයට ගැළපෙන විදියට ඔබේ හැසිරීම රටාවන් වෙනස් කරගන්න. එතකොට ඔබට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ගැටුම් වලින් තොර සමාජයක් බිහි කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ඔයා බොරු කියන එක නවත්තන්න. කෙනෙක්ට විහිළුවට හෝ බොරු කියන්න එපා. සමහර විට ඒ බොරු වලින් එයාගේ මුළු ජීවිතේම වෙනස් වෙන්න පුළුවන්. එයාගේ ජීවිතේ අඳුරු වෙන්න පුළුවන්. ඒ නිසා බොරු කියන එක නවත්තන්න. මම මේ කියන කාරණාව ඔයාගේ ජීවිතෙන් ඔයාගේ සතුට ඈත් වෙලා යන්න තියෙන එක් මාර්ගයක් අවහිර වෙන්න හේතුවක් වේවි. ඔව්. අනිවාර්යෙන්ම නංගි. ඒ වගේම ඔබ අනුන්ගේ දේවල් හොයලා ඒ ගැන කනගාටු වෙන්න, ඔබ උන්හා සංසන්දනය කරමින් ඔබ ගැන දුක් වෙන එක නවත්වන්න අනිවාර්යෙන්ම. මොකද ඔබ දන්නවද, මේ ලෝකයේ ජීව විද්‍යාත්මකව DNA කිසිම කෙනෙක්ට සමාන වෙන්නේ. ඒ කියන්නේ ඔබ මේ ලෝකයට ඇවිල්ලා තියෙන්නේ විශේෂම දෙයක් කරන්න. ඒ විශේෂ කාර්ය ඔබට වඩා හොඳට මේ ලෝකේ කාටවත්ම කරන්න බෑ. ඉතින් ඇයි තවත් ඔබව තවත් අයත් එක්ක සංසන්දනය කරන්නේ? ඔබ ගැන සොයන්නක, ඔබේ දුර්වලතා හොයාගන්න, ඔබේ දක්ෂතා හොයාගන්න, ඔබේ දක්ෂතා උපනම්ව ගන්න. ඔබේ දක්ෂතා උපනම්ව ගන්නවා කියන්නේ ඔබේ ජීවිතයට ලොකු දියුණුවක් එනවා. ඒ වගේම ඔබේ දියුණුව දැකලා ඔබට අනිවාර්යයෙන්ම සතුට වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ අනිත් අයත් එක්ක සංසන්දනාත්මක විග්‍රහවලට නොයා ඔබ ඔබ පිළිබඳව විග්‍රහයක් කරන්න. ඉතින් ඔන්න ඔය ආකාරයට අපිට සතුටින් ඉන්න පුළුවන්. නංගි අපි විරාමයකට ගිහින් එමුද? ඔව් අක්කේ. ඔන්න ඉතින් ගොඩක් දේවල් කතා කරානේ. අපි පුංචි විරාමයක් අරන් එමු. මොහොම රැඳිලා ඉන්න. විරාමෙන් පසු නැවතත් ඔබ එකතු වෙන්නේ Shade for Life වැඩසටහනත් එක්ක. ඉතින් අපි අද දිනේදී කතා කරපු මාතෘකාව වෙන්නේ සතුට සහ සිනහව. අපි කතා කරා සතුටින් ඉන්නේ කොහමද, ඇත්තටම සතුට කියන්නේ මොකද්ද, ඔය ආදී කාරණා. ඉතින් ඔබ සතුට වෙනවද ඔබේ මනුෂ්‍ය දිවිය ගැන? කන කැස් බෑවා වියසුදුරින් අහස බලන්නාසේ කියලා කියනවනේ මනුෂ්‍යාත්මයක් ලබා ගන්න එක ඒ තරම් අපහසුයි. ඉතින් ඒ තරම් අපහසුවෙන් ලැබුණු ඒ මනුෂ්‍ය ජීවිතය ගැන ඔබ සතුටු වෙනවද? මේ ලෝකේ දහස් ගණනක් වෙච්ච ඒ ආබාධිත පුද්ගලයන් අතරින් ඔබට දෑත් දෙපා දෑස් ඔය හැම දෙම ලැබිලා තියෙන පරිපූර්ණ මිනිසෙක් ඔබ. ඉතින් ඔබ ඒ ගැන සතුටු වෙනවද? රූපවාහිනියේ වැඩසටහනක් නරඹනවා තියා අඩුම ගානේ විදුලි බලයවත් නැති ප්‍රදේශ තියෙන මේ ලෝකේ මේ වැඩසටහන නරඹන්න ලැබීම ගැන ඔබ සතුටු වෙනවද? ඒ වගේම මේ ලෝකේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි මිනිස්සු, කිසිම සාක්ෂරතාවයක් නැති මිනිස්සු ඉන්න ලෝකෙක ඔබ
ඉතා අවබෝධයෙන් යමක් තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් ලබා ගැනීම ගැන ඔබ සතුටු වෙනවද? ඒ වගේම පොතක් පතක් තියා ඉගෙනීම කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති මිනිස්සු ඉගෙනීම අවස්ථා නැති මිනිස්සු ඉන්න ලෝකෙක ඔබ පාසලකට ගිහිල්ලා අධ්‍යාපනය ලැබීම ගැන ඔබ සතුටු වෙනවද? ඒ වගේම ඔබට හොඳින් වතුර ටිකක් බොන්න තියෙනවා. ඔබට හොඳ ආහාර තියෙනවා. ඔබ ඒ ගැන සතුටු වෙනවද? ඔබට ලස්සන පාවහන් තියෙනවා. හැබැයි ඔබ දන්නවද මේ ලෝකේ පාවහන් තියා පාවහන් පළඳින්න පාද නැති මිනිස්සු ඉන්නවා. ඒ නිසා ඔබ සතුටු වෙන්න ඔබට පාද හරි තිබෙනවා. ඒ වගේම ඔබ වලලු නැහැ කියලා දුකින් ඉන්නවා. හැබැයි ඔබ දන්නවද මේ ලෝකේ දෑතට දාන වලලු තියා ඔබට වගේ දෑත් දෙකවත් නැති ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒ වගේම ඔබ සතුටු වෙනවද මේ වගේ සුන්දර පරිසරයක් ඔබට ලැබීම ගැන? නාගරික පරිසරයක ඉන්නවට වඩා ඔබටම දැනෙන වැති නිදහස් නිස්කලංක පරිසරයක ඉන්නකොට ඔබට දැනෙන සුවය ඔබට දිනකට හෝ ඒ දේල විඳින්න පුළුවන් වෙන්නේ නැති. ඒ නිසා ඔබ ඒ ගැන සතුටු වෙනවද? නංගි, ඇත්තටම අපිට ලැබිලා තියෙන ජීවිතය ලොකු ත්‍යාගයක් නේද? අනිවාර්යෙන්ම අක්කේ. ඉතින් අපේ ජීවිතය ත්‍යාගයක් කියලා හිතලා අපි ජීවිතය ලස්සනට ගත කරනවා නම් ඇත්තටම අපේ ජීවිතය අපිට සතුටින් ගත කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ පුංචිම පුංචි උත්සාහයක්. ඔබ ආස දේවල් කරන්න. ඔබ තුළ අභ්‍යන්තර ලදරුවෙක් ඉන්නවා. ඔබ ඔහුව මරන්න එපා. ඒ කියන්නේ ඔබ ආසති සින්දුවක් කියලා නටන්න. ඔබ ආසති රසම රස කෑමක් හදලා කන්න. ඒ වගේම ඔබ ආසති සෙල්ලම් කරන්න. උඩ පැනලා සෙල්ලම් කරන්න. ඔබ හැබැයි බාහිර සමාජයට බය ඔබේ සතුටින් ඉන්න අවස්ථා නැගහැර ගන්නවා. ඒ වගේම ඔබේ අභ්‍යන්තර ලදරුවා මරන්න පටන් ගන්නවා. හැබැයි කවදාවත් ඒ දේ කරන්න එපා. ඔබට සතුටින් ඉන්න තියෙන පුංචි අවස්ථාව උනත් අවස්ථාවක් කරගන්න. ඔබට අනිවාර්යයෙන්ම සතුටින් ඉන්න පුළුවන්. මතක තියාගන්න ඔබ තුල ඉන්නේ අභ්‍යන්තර ලදරුවා මරන්න එපා. ආශාවන් ඉෂ්ට කරගන්න හරි විදිහට. ඔබ සතුටු වෙන්න හරි විදිහට. තව කෙනෙක්ට රිද්දලා තව කෙනෙක්ට හානියක් කරලා ඔබ ඔබේ සතුට හොයාගන්න බලනවා නම් ඒක ඔබේ වැරැද්දක්. නමුත් හරි විදිහට සතෙක්ට කෑම ටිකක් දීලා කුරුල්ලෙක් දිහා බලලා ස්වභාවික පරිසරයේ අසිරිය විඳලා සතුට වෙන්න. ඇත්තටම ඒක හරිම ලස්සන සතුටක්. එහෙම නේද නංගි? අනිවාර්යෙන්ම අක්කේ. මම හිතනවා නංගි අද අපි වැඩසටහනින් ගොඩක් වටින දේවල් කතා කරා කියලා. ඔව් අක්කේ. මම තව ප්‍රශ්නයක් අහන්නම් අක්කගෙන්. අක්කාද සතුටින් දෙන්නේ? අනිවාර්යෙන්ම නංගි මම ගොඩක් සතුටු වෙනවා. මේ වගේ සුන්දර පරිසරයක ඉන්න සීවලි මධ්‍ය විද්‍යාලය කියන්නේ ලංකාවේ තියෙන හරිම ලස්සන පාසලක්. පුංචි පේරාදෙණිය කියන විරුධාවලියවත් හරිම ලස්සන පාසලක්. ඉතින් මේ පාසලේ ඉඳන් මේ වගේ හරිම ලස්සන ප්‍රදේශයක ඉඳන් වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන මම වගේම මං හිතනවා නංගි සතුටු වෙනවා කියලා. අනිවාර්යෙන්ම අක්කේ. මේ ඉස්කෝලේ ඉන්න ගොඩක් මේ ඉස්කෝලේ තරම් නෙවෙයි මේ ලෝකේ ඉන්න ගොඩාක් ළමයි අතරින් මට ලැබිලා තියෙන අවස්ථාවන් ගැන මම අනිවාර්යෙන්ම සතුටින්. ඔව් නංගි, අපිට මේ අවස්ථාව ලැබීම ගැනත් මම ගොඩාක් සතුටු වෙනවා. මොකද අපි දන්න දෙයින් අපේ ජීවිතය වගේම තව කෙනෙක්ගේ ජීවිතයත් හදාගන්න යම්කිසි ඕදනක් දෙනවා. කියන්නේ ඇත්තටම ඒක ලොකු භාග්යක් කියලා මම සලකනවා. ඒ භාග්ය නංගිටත් ලැබුණා. ඔව් අක්කේ. ඉතින් අද අපි ගොඩක් දේවල් කතා කරානේ. අදට අපිට සමු ගන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හෙටත් හමු වෙන බලාපොරොත්තු වෙන් අපි අදට සමු ගන්නම්. මේ Shade for Life. ඔබට සුබ දවසක්.